हिटपु चीन विदेश अमात्य सह वत्मान कम्युनिस्ट पक्ष देशपालन कार्यांशे सामाजिक यांग जेचगे नायकत्वेन युत इहल पिले चीन बलवतुंगेन समन्वित दूत पिरिसक ईए कोलंबट आवा හැබැයි රටේ හැමෝටම පොදු නීති රීතිය මේ අයට විතරක් වළංගුනේ නැති එක ගැන සමාජ මාධ්‍ය ජාලාවල බොහොම දැඩි විවේචනයට ලක් වුණා. මොකද ඉතින් ජනාධිපතිතුමා කිව්වේ වන් කන්ට්‍රි වන් ලෝ කියලානේ. ආණ්ඩු පක්ෂ වෙනුවෙන් ඕනම කුණකට කරගහන මහින්ද පතිරණ මේ ගැන කිව්වේ වියාන සම්මුතියෙන් නියාමණය වන රාජ්‍ය තාන්ත්‍රිකයන් ගැන දන්නේ නැති අයට ඌව මැජික් තමයි කියලා. මේකට පිළිතුරක් විදියට වියාන සම්මුතියට අනුව ගිය නලින්ද සිල්වා නිරෝධායනය කළේ ලංකාව අඩුකුලේ නිසාද කියලා ඔවුන් පෙරලා අහනවා. කොහොම වුණත් සමාජ මාධ්‍ය ජාලාවල මේ එල්ල වෙන දැඩි විරෝධයට ඊයේ පාර්ලිමේන්තුවේදී සෞඛ්‍ය ඇමතිනිය කළ ප්‍රකාශයක්ද හේතුවක් වෙනවා. ඇය කියනවා චීන දූත පිරිස නිරෝධායනය කරන්න බෑ. ඔවුන් චීනයේ බොහොම බලවත් පිරිසක් කියලා. ඇත්තටම මේ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මේ එල්ල වෙන විවේචනය එල්ල වෙන්නේ පාට පක්ෂ භේදයකින් තොරව. මේ අතර සමාජ මාධ්‍ය ජාලාවල මේ ගැන තිබුණු අදහස් වෙන්නේ चीने महत्ट मेक सिन्न इवराई दंग मे रटाई चीने महत्टने ओयातरे संहार ऐतिकार वतपिटी बलना वह मुरकार क्वरंटन वर की आर्थिक सबदता पुनर्जीवन श्रीलंका वहा चीन अतर सहयोगी तावे शक्तिमत्करण अपेक्षा करनवा संचारे ही निर्तवन चीन दूत पिरिस अद जनपति गोटाबे राजपक्ष सह अग्रामात्य महिंद राजपक्ष हमोयमट नियमितई ඒ වගේම විදෙස් ණය ගෙවා ගැනීමේ අර්බුදයකට මුහුණ දී තිබෙන රජය ඇමරිකානු ඩොලර් බිලියන 3ක මූල්‍ය ආධාරයක් චීනෙන් අපේක්ෂා කරන බවද මෙහිදී වාර්තා වෙනවා. සිය සෞභාග්‍යයේ දැක්ම වැඩසටහන යටතේ විදෙස් රාජ්‍යතාන්ත්‍රික තනතුරු සඳහා ජේෂ්ඨ උපදේශකයන් කිහිප දෙනෙකු තානාපතිවරුන් ලෙස පත් කිරීමට ජනපති ගෝඨාභයගේ අවධානය යොමු ඇතයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා. ඒ අනුව ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති ධූරයට පත් කිරීමට ආණ්ඩුවේ බලධාරීන්ගේ අවධානය යොමු ඇතයි වාර්තා වෙනවා. විදේශ දූත සේවාවන්හි යෙදී සිටියදී වයස 60 සම්පූර්ණ වූ රාජ්‍ය තාන්ත්‍රිකයන් සියලු දෙනා යලි සිය රටට කැඳවීමට ජනපතිතුමා මීට ඉහදීදී තීරණය කළ නමුත් එම තීන්දුව මේ වන විට හකුලාගෙන ඇති අතර ජනාධිපතිවරයා සිය පවුලේ වැඩිහිටි ඥාතීන් කිහිප දෙනෙකුද ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාල ප්‍රධානීන් ලෙස පත් කිරීමට තීරණය කර ඇති බවට වාර්තා වෙනවා.